තව සති කීපයකින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනවා. ඇත්තටම මේ අවුරුද්දේ මිනිසුන්ට නිදහසේ අවුරුද්ද සමරන්න. අවුරුද්ද ආපුවම නෑද හිටවතුන් එක්ක කැම ටිකක් කාලා ඒ අවුරුද්ද සමරන්න තියෙන නිදහස අහිමි වෙලා තිබෙනවා කියලා අපිට පේනවා. ඒකට හේතුවක් තිබෙනවා. ඒක තමයි දරා ගන්න බැරි තරම් ජීවන බර වැඩි වෙලා. විශේෂයෙන්ම සහල් ඒ වගේම පරිප්පු සීනි පිටි මේවා හැම දෙයක්ම දරා ගන්න බෑ. කියන්නේ තමන්ගේ ආදායමට ගැලපෙන පරිදි නෙවෙයි බඩු මිල ඉහළ යන්නේ. විශේෂයෙන් බලන්න දැන් අවුරුද්දට කැවුම් හදනවනේ. මුංගට කිලෝ එකක් රුපියල් 1200යි. ඉතින් කොහමද කැවුම් ටිකක් කන්නේ? උඳු අද හොයාගන්න නෑ. කහ ලංකාවට ගෙන්නන්නෙම නැහැ. මේ වගේ දේවල් නිසා සමාජ සිරිත් විරිත් වලට පවා මහා අභියෝගයක් එල්ල වෙලා තිබෙනවා. ඉතින් අපි කියන්නේ බන්දුල ගුණවර්ධන මහත්මයා මම දැක්කා ඊයේ පෙරේදා ප්‍රසිද්ධයේ කියනවා බඩු මල්ලක් දෙනවායි කියලා හිතේ ගින්දරක් නැතුව කිරිබත ඉදෙන්න. මොකද්ද මේ කියන්නේ? රුපියල් 1000ක බඩු මල්ලක් දෙනවලු සතොසෙන් හිතේ ගින්දරක් නැතුව කිරිබතක් උයන්න. මම අහනවා කොහොමද එහෙම වෙන්නේ? විශේෂයෙන්ම ඒ බඩු මල්ල ගන්න සතොටසර පොලිමේ යා යුතුව තිබෙනවා. අපි කියන්නේ එවැනි දෙයක් නෙවෙයි. ලංකා පුරාම මේ සිංහල අලුත් අවුරුද්ද දෙමළ සිංහල අලුත් අවුරුද්ද සමරන හැම ජනතාවටම මේ නිදහසේ සමරන්න පුළුවන් පරිසරයක් වටපිටාවක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අපරාධයක්. ඉතින් ඒ නිසා මේ අපරාධයට ඇත්තටම ආණ්ඩුව වග කියන්න ඕනේ. මොකද ජීවන බර පාලනය කරන්න තමයි ආණ්ඩුවක් ඉන්නේ. මොකද එහෙම නැත්නම් මිනිස්සු ආණ්ඩුවක් හදාගන්නේ නැහනේ. ආණ්ඩුවකින් මේ සියල්ල පාලනය කරන්න ඕනේ. මිනිසුන්ට සහන දෙන්න ඕනේ, පාලනය කරන්න ඕනේ. ඒකටනේ ආණ්ඩුවක් හදන්නේ නැත්නම් මිනිස්සුකේ ආණ්ඩුවක් ඕනේ. අපිම මේ දේ බලා ගන්නම් කියලා. හැබැයි ආණ්ඩුවට අසමත් වෙලා තිබෙනවා මේ සියල්ල පාලනය කරන්න. ඒ නිසා තමයි අද මේ තරම් විශාල ලෙස ජීවන බර ආහාර ද්‍රව්‍ය වැඩි වෙලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, එන සති කීපයේ ඇතුළත ගෑස් මිල රුපියල් 750කින් වැඩි කරනවා කියලා වාර්තාවල් පළ වෙනවා. තෙල් මිල, ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් තවත් වැඩි වෙනවායි කියලා වාර්තා වෙනවා. විදුලි බිල, ජල බිල්පත වැඩි වෙනවායි කියලා වාර්තා වෙනවා. ඒතකොට මේවා මේ මාස කීපය ඇතුළත වැඩි වුණොත් මිනිසුන්ට මොකද වෙන්නේ? අර අති දුෂ්කරතාවයට පත්වලා ඉන්න ජනතාව කොරෝනා ව්‍යසනය නිසා, තවත් ප්‍රශ්න නිසා දුෂ්කරතාවයට පත්වලා ඉන්න මිනිස්සු කබලෙන් ලිපට වැටුණා වගේ තත්යකට පත් වෙනවා. ඒ කියන්නේ බරපතල තත්යක් හැටියට අපි දකිනවා. අනිත් කාරණේ තමයි දැන් මේ වන විනාශයේ පිළිබඳව මම දැක්කා ආණ්ඩුව සහ ආණ්ඩුවේ පාර්ශවයන් ජනාධිපතිතුමා සහ ඒ වගකීම්තු බොහෝ දෙනෙක් කියනවා මේක අපේ කාලේ පමණක් වුණ දෙයක් නෙවෙයි කලිනුත් වෙලා තිබෙනවා. අනිත් එක කියනවා මේ කරන තරම් විශාල විනාශයක් සිදු වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේ ගැන අපි නෙවෙයි කියන්නේ, දේශපාලන වශයෙන් නෙවෙයි, මේ රටේ පරිසරවේදීන් පුරවැසියන් කොච්චර පැමිණිලි කරනවද? අද ගහකොළ විනාශ වීම පිළිබඳව හැම පාර්ශවයක්ම බරපතල ලෙස චෝදනා කරන. එහෙනම් මේ ගැන හොයලා බලලා නිදහසට කරුණු කියන්නේ නැතුව පියවර ගැනීමනේ කළ යුතුව තිබෙන්නේ. එහෙම නැතුව එකිනෙකාට ඇඟිලි දික් කර ගැනීම නෙවෙයිනේ. ඉතින් ආණ්ඩුව හැටියට මම හිතනවා විශ්වාස කරනවා ඒ වගකීම බැහැර කිරීම වරදක්. ඒ නිසා මේ වගකීම ආණ්ඩුව ජනාධිපතිතුමා සහ ආණ්ඩුව බාර අරගෙන මේ වගකීම ඉෂ්ට කරනවා නම් මේ පිටත චෝදනා එන්නේ නැතුව ඒක වැරද්දක් තිබෙනවා නම් වැරද්ද හදන්න තමයි අපි ආණ්ඩුවක් හදාගන්නේ. Breaking.lk